මගේ නම කර්මාරත්න. මම විවාහක කෙනෙක්. ඒ වගේම විවාහ වුණාට පස්සෙත් මම ටික කාලයක් විවාහ ජීවිතේ හිටියා. ඉතින් මේ හරිම දුක්ඛිත කාලය තමයි ගත කරේ. මේ පාසල් ජීවිතය ගැන කතා කරනකොට මම 10 වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්ත කෙනෙක්. ඉගෙනීමට හැකියාවක් හරි මේ තාමත් නැහැ. ඔය ඉන්නවා දැන් වයස අවුරුදු 54යි. දැන් නම් හැකියාවක් කරන්න කාලයක් මට නැහැ. මම මේ පෙම් සම්බන්ධතා පැවැත්වා අවුරුදු 18 කාලය තුළ මම එක ප්‍රේම සම්බන්ධයක් තමයි පවත්වාගෙන ගියේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන්. එයාගේ නම ප්‍රියංගනී නාරායන. එයා දැන් නම් ඉතින් විවාහ වෙලා ඇති. ඇත්තටම ප්‍රියංගනී නාරායන කියන්නේ හොඳ කෙනෙක්. ඒ මම ගියා එයා අම්මුණා. ඉතින් අපි බොහොම ආදරෙන් හිටියා. මගේ වයස අවුරුදු 25ක කාලයක් තුළ කොහොම හරි ඒක ඉතින් මගහැරුණා. ඒ එතනින් එයා මම ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්ත කෙනෙක් නෙමෙයි. පස්සේ 2002 වර්ෂයේ තමයි මම විවාහ වෙන්න තියෙන්නේ. වීඩියෝ වලට සම්බන්ධ වීම නම් පුදුම ආසාවකින් ඉතිය. පොඩි කාලේ ඉඳන් මේ වීඩියෝ රඟපෑමේ ආසාව තිබ්බට මම පොඩි පොඩි ඔය වේදිකා නාට්‍ය වල අර මේ පොඩි පොඩි චරිත කරලා තිබ්බා. ඉතින් නමුත් මේක මේ අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. අපි වීඩියෝ වලට සම්බන්ධ වෙලා වැඩ කරන ඒ අපි නලින්ද පුතා තමයි මේකට මාව සම්බන්ධ කරගත්තේ මේ ඉතාම සුළු කාලයකින්. ඉතින් ඔහේ කරගෙන යන්න. කටි ඉතින් වීඩියෝ කරනකොට ඉතින් බැනලා ඒ වගේම හම්බෙලා ඔය වගේ නොයෙක් නොයෙම අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් බැනලා මට වීඩියෝ එකට කතා කරන එකට නම් මං හරි ආසයි. මොකද ගොඩක් මගේ ජීවිත කතාවේ බැනුන් මට වැඩියෙන් තමයි තියෙන්නේ. ඉතින් බැනුන් අහන තරමට මං හිතන්නේ ප්‍රසිද්ධිය ළඟා වෙනවා ඉතින්. වීඩියෝ කරන අතරවාරයේ තුල සමහර විට ඔය පොඩි පොඩි රඟපෑම් වලට කවුරු හරි යන ගැහුවොත් සමහර වෙලාවට මම ඉතින් එන්න පුළුවන්. ඉතින් බලමු අපි. අනාගත බලාපොරොත්තු නම් ඉතින් බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මොකද ජීවත් වෙන්නේ ටික කාලයක් නිසා ඉතින් වැඩි ආසාවන් තණ්හාවන් මගේ තුල නෑ. මේ කොහොමත් මේ තරුණ පරපුරක් එක්ක මේ වගේ දේවල් කරන්න මම ගොඩක් ආසයි. ඉතින් ඒ හරහා ගමනක් යන්න තමයි අදහස් කරන්නේ. මේ වීඩියෝ බලන අයට නම් ඉතින් මම කියන්න තියෙන්නේ ඉතින් පොඩි පොඩි දුර්වලකම් අඩුපාඩුකම් ඇති මේ වීඩියෝ වල. ඉතින් ඒවා එතරම් දුරට ගණන් ගන්න බෑ. අපේ අසල් වැසි සියලු දෙනා නම් ඉතින් ඉතාමත් වුණායෙන් බලනවා. ඉතින් මේක දුර බෑර ඉන්න අය මොන මොන අදහස් ප්‍රකාශ කරනවත් දන්නේ නෑ. කොහොම නමුත් මේ වීඩියෝ බලලා ඒ ගැන ඕගොල්ලෝ හොඳින් ප්‍රතිචාර දක්වනවා ඇති මම විශ්වාස කරනවා.